මම හිතනවා කවුරුත් එක්සත් ජනපදයට ආවේ නැහැ දේශපාලන කරන්න. ඒත් ඔබ අද මෙතන සහභාගී වෙලා ඉන්නේ. එයි. ඔබ ලංකාවේ කොච්චර දුර බැහැරක හිටියත් ලංකාවත් එක්ක තියෙන සබඳතාවය අපේ මව්බිමට ඇති වී තිබෙන විපත්ති අපේ ජනතාව අත්විඳින තිබෙන ඉරණම පිළිබඳව යම් අවබෝධයක් තිබෙන ඒක විනාශ කිරීම සඳහා උනන්දුවක් තිබෙන උවමනාවක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි ඔබ මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. එනිසා ඔබට මෙහිම ස්තුතිවන්ත වෙනවා අපිට සවන් දෙන්න අපිට කතා බහ කරන්න මේ අවස්ථාවට සහභාගී වෙන්න පිළිපදින්න. ඒ වගේම ඔබ දේශපාලනය පිළිබඳ උනන්දුව දක්වලා තිබෙන්නේ අද විතරද? මම හිතනවා ඔබ ලංකාවේ සුබ අරමුණු පිළිබඳව ලංකාවේ සුබ අපේක්ෂාවන් පිළිබඳව විවිධ දේශපාලන කඳවුරු වලට විවිධ කාලවල සහයෝගය ලබා දෙනවා. එහෙම නේද? විශේෂයෙන්ම 2019 දී මම සහය ලබා දෙන්නේ. ඔබට තිබුණේ කවර දේශපාලන පක්ෂය කවර දේශපාලන නායකයෙක් බලයට ගෙනාවත් ඔබට තිබුණේ යහපත් අරමුණක් පොදු අපේක්ෂාවක්. අපි මේ තියෙන රට ඊට වඩා හොඳ රටක් බවට පත් වෙනවා. අපේ ජනතාවගේ දුක්ඛදායී ජීවිතේ මේට වඩා සපවත් ජීවිතයක් බවට පරිවර්තනය වීම කියන සුබ බලාපොරොත්තුකින් ඔබ යම් දේශපාලන පක්ෂවලට සුබ පතන්නේ සහයෝග දෙන්න කතා කරන්නේ. එහෙත් ආපහු ඇරලා බලනකොට තිබෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ පිළිබඳයෙන් ආත්ම කම්පාවක් නේද? ඇයි එහෙම වුනේ? අපි හිතපු දේ නෙවෙයි. අපි හිතුවා මෙයා මේ විදිහට කරයි. ඒත් අපේ අපේක්ෂාවන් බිඳ වැටුවා නේද කියන යම් අපේක්ෂා බංගත්වයක් ඔබ තුළ ඇති බලාපොරොත්තු කඩවීමක් ඔබ තුළ එවනේ. එනිසා මම ඔබට සහතිකයක් දෙන්නේ. ඔබ අද මෙතෙන්ට සහභාගී වෙලා තිබෙන්නේ අප පිළිබඳ අපේක්ෂාවකින් අප පිළිබඳ බලාපොරොත්තු. මම ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ අප කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තුව අපේක්ෂාව බිඳුවකින්වත් ආනි වීමට ඉඩ නොදෙන බවට අපි ඔබට අද ඉරිදා නිවාඩු දිනේ ඔබගේ කාලයේ විශාල ප්‍රමාණයක් කැප කරලා මේ අවස්ථාවට සහභාගී වීම ඔබට කවදාවත් වරදකාරී හැඟීමක් ඇති කරන්නේ නැහැ. ඔබට හැමදාම අපේ රට යහපත් දිශාවට වෙනස් කිරීම සඳහා යම් සහයක් දුන්නු යම් බලාපොරොත්තුවක් තිබුණු කණ්ඩායමක් හැටියට මෙතෙන්ට සහභාගී වුණු බව හැමදාමත් අනුස්මරණය කරන්න පුළුවන් දිනයක් බවට අපි පරිවර්තනය කරනවා. ඇයි අපිට මේ වෙනස ඕන වෙලා තියෙන්නේ? මා ගොඩක් අපේ මාතෘභූමිය එහි වෙසෙන ජනතාවත් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ විශාල ප්‍රමාණකින් අවධානය යොමු කරන්න කැමති නැහැ. ඔබ අප හැමදෙනාම ඒ පිළිබඳ දන්නවා. පළමුව අපේ රට අද ලෝකේ අපකීර්තිමත් රාජ්‍ය බවට පත් වී තිබෙනවා. ලෝකේ බොහෝ ජාත්‍යන්තර සංවිධාන තුල බොහෝ රාජ්‍යයන්ගේ පාර්ලිමේන්තුව තුල ලංකාව පිළිබඳ තිබෙන චිත්‍රය ඉතාමත් අයහපත් ඉතාමත් කළු චිත්‍රයක් තිබෙනවා. ඔබ දැක්කනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු යෝජනා වලියම අධ්‍යයනය කරොත් වැඩි ප්‍රමාණයක් බර තියලා තිබෙන්නේ ලංකාවේ වංචාව දූෂණය නතර කිරීම සඳහා වූ යෝජනා. ඒ කියන්නේ මොකක්ද? ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා අපි වංචාවේ දූෂණේ කෙල පැමිණ රටක්. මෙහෙම රටක් තියෙනවා. ඒ නිසා අපේ රට ජාත්‍යන්තර හමුවේ ඊටම කැත කිලිටි රාජ්‍ය බවට අපේ රටේ පාලනය පිළිබඳ ගත්තා. පාර්ලිමේන්තුව සහිත උඩ බලය හොබවන කණ්ඩායම්. සමහර අය අධිකරණයේ වරදකරුවන් වූ කප්පම් ගැනීම සිද්ධිමත්. සමහර අය මිනිසුන් ඝාතනය කිරීම වරදට ජීවිතාන්ත දක්වා සිරදඬුවම් වූ අය. සමහර අය ඉතාමත් පැහැදිලිව අපරාධ වංචා බලය අයිති ලෙස උපයෝග කර ගැනීම පිළිබඳව චෝදනා ලැබුණා. ඒ නිසා අපේ රාජ්‍යයේ අපරාධකරුවන්ගේ ග්‍රහණය ලක් වීම. මේ අපරාධකරුවන්ගේ ග්‍රහණය අපේ රටම දුවගත කරනවා. ඒ වගේම ඔබට අපට අප කිසිවෙකුට ලංකාවේ නීතිය විධානයේ ආධිපත්‍ය පිළිබඳව විශ්වාසයක් තිබිය හැකියි. ඔබ ලංකාවට ගිය විට ඔබට යම් අසාධාරණ සිදු වුවොත් පොලිසිය හරහා අධිකරණය හරහා ඒට සාධාරණ කිටුවේවි කියලා ඔබට විශ්වාස තිබිය හැකියි. ඔබ නෙවෙයි ලංකාවේ ජීවත් වෙන කිසිවෙක් අද අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාස තබන්නේ නැහැ. නීතිය කඩා වැටුණු රට. එහෙම රටක් ඉස්සරහ යන්නේ. ඒ නිසා මේ රට වෙනස් කරන්න. ඒ වගේම ආර්ථිකම වශයෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරුව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 වෙනිදා ලංකා රජයේ නිල වශයෙන් තමන්ගේ බංකොලොත් භාවය ප්‍රකාශ කරා, බුන්වත් භාවය ප්‍රකාශ කරා. අපි ණයවන් තිනවා, ණය ගෙවන්න බෑ කියලා. ඒ නිසා ලෝකයේ හැම බුන්වත් භාවයට පත් වෙච්ච ආර්ථිකයක් වෙන රටක් වෙනස් කරන්න ඕනේ. පහුගියද මහ බැංකු වාර්තාවේ කියන ජනගහනයේ 68ක් එක්කෝ වේල් 3 කන්නේ නෙවෙයි, වේල් 2ක් හෝ 1ක් ආහාරයක්. එහෙම නැත්නම් වේල් 3 කනවා ටික ටික සම්පූර්ණ ආහාර වේල ගන්න. එහෙම නැත්නම් වේල් 3 ආහාර වේල ගන්නවා රුචි නොවන ආහාර. ඔය මොනවා හරි ගිනින. ඒක නම් මොකද්ද? ජනගහනයෙන් 68%කට નિયમિત පෝෂ්‍යදායී ආහාර වේලක් නැත. ඖෂධ ලබා ගැනීම හේතු කොටගෙන S2 ජීවිතාන්තය දක්වාම අන්ධ භාවයට පත් වෙනවා. පහුගියද ඕනතරම් වාර්තා. ඔබ ලෝකෙ කොහේ හරි එහෙම ප්‍රවෘත්ති දැකලා තියෙනවා. රෝල වෙත තමන්ගේ ඇස්වල තිබෙන කුඩා අන්ධභාවයක් හේතුව රෝලට ගිහුවාම රෝලේ ලබා දෙන බෙහෙත් ඇතුළත් කරපුවාම S2 සදාකාලික අන්ධභාවයට පත් වෙනවා. මේ අදත් අපි අතරේ පෙනුම ලැබෙන ඉන්න තිබුණු මිනිස්සු අද මොකද ඉන්නේ? සදාකාලික අන්ධභාවයට පත් වෙලා තියෙනවා. එයි වංචාව, දූෂණ, පාල බෙහෙත් අක්‍රමිකතාවයෙන් හේතු කොටගෙන ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් කරන තරමට කුඩා දරුවා 6-4 නොතේරෙන දරුවා මේ සමාජයට මේ ක්‍රියාදාමයට කිසිසේත්ම වග නොකිය යුතු දරුවා රෝලට ගිහලා ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම ඔහු ඒ දරුවා ඒ ලදරුවා මිය යනවා. අදත් අපි අතර ජීවිත අතර හුස්ම ගනිමින් ජීවත් වෙන උණු දරුවන් එම මිය යනවා. එනිසා මම හිතන්නේ අපිට ඇස් වලින් පේනවනම් කන් වලින් ඇහෙනවනම් අපේ හදවත අනේකා පිළිබඳ සාකම්පනයක් තිබෙනවා නම් ඒ සෑම පුරවැසියෙකුම වගකීම තමයි අපේ රට මේ ගමන් කරමින් තිබෙන දිශාව අනිවාර්ය ලෙස වෙනස් කර යන්න බෑ. මේව යායුතුනේ. මේ ඉරණමකට, මේ අපරාධයකට අපේ රටේ ජනතාව, අපේ රටේ මාතෘභූමිය මුහුණ දිය යුතුනේ. ඒ නිසා අපි හැමෝම සත්කාරයක් තිබෙනවා. මෙන්න මේ රටපත් වී තිබෙන ව්‍යසනයේ අපේ රටේ ජනතාව පත් වී තිබෙන කුරුරු ඉරණමේ රටත් ජනතාවත් බේරා ගැනීම, මුදවා ගැනීම සත්කාරී අරින්න බැරි කාර්ය අප වෙත පැවරී තිබෙනවා. ඒ කාර්ය වෙනුවෙන් තමයි ඔබ මෙතන සහභාගී වෙන්නේ. ඔබ එක්සත් ජනපදයේ ජීවත් වුණා. එන අපි සංස්කෘතියෙන්, අපි ජීවිතයෙන්, අපි ලංකාවෙන් බැහැර වෙලා නැහැ. හැබැයි ඔබ බලන ප්‍රවෘත්ති මොනවාද? ලංකාවේ ප්‍රවෘත්ති ලංකාවට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න තමයි වැඩිපුර අවධානය. ඒ කියන්නේ මොකද්ද? ඔබ ලංකාවෙන් බැහැරව ජීවත් වුණා. ලංකාවත් එක්ක තියෙන ඓන්ද්‍රිය සම්බන්ධතාවය, අත්තරින්න බැරි සම්බන්ධතාවය. නේද? අක්මුල් ලංකාවේ මහ පොළොවත් එක්ක තමයි පීටලා තිබෙන්නේ. ඔබ මෙහි ජීවත් වෙන්නේ. ඔබගේ අක්මුල් තියෙන්නේ කොයිද? ශ්‍රී ලංකාව. ඒ නිසා ඔබ මෙතෙන්ට අද රැස් වී තිබෙන්නේ අන්නේ ශ්‍රී ලංකාවටත් ඒ ජනතාවටත් මුහුණ දී තිබෙන ඉරණමෙන් මුදවා ගැනීම සඳහා යම් කාර්යයක් කළ හැකිද කියන විශ්වාසය තුමෙතට ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව පිළිසුදුපත්. දැන් මේක වෙනස් කරන්න යනකොට मैं जनाब का प्रदान कर रहा देखा काबी हो गया एक अभी कहमत उन्ना कहमत उन्ना वे वेनास कल है टुवान नहीं यही सुकान में आता था गनी में पामा गोई पलक दाला पेन मुदा पिटो खुद तो गोई पलवाल कराना पड़ेगा सोधरा पे मुकाकर गमो पूरी प्रोजेक्ट का करला पेन मुद्रा एक अपने वैदा कराना पड़ेगा ये वाके प्रतिपाले ताम ताऊ में मूलु मनी में वेनास कल है टुवान नहीं बाले या आता गनी में पामा उत्तर नहीं Balai kini ke balai, balai kini kita minum macam mana? Balai anu balai, balai itu minum khusus ya tamai. Balai bisim balai utpad ni kan, utpad kerakan na balai bisim, nama ta balai utpad ni. Ini sami pariwaratan ekrim mula ke istana tamai, balai. Bina bina, ini. Timi kerja na puluan ha, aigol balai itu, oh balai itu tamai. Aigol balai senda, oh balai mana tamai. නැත්නම් ඒක ලොතෝ try කරන්න බලය ගන්න ඔව් ඒක ලොතෝ බලය වෙන වෙන වැඩ කරන්න ඔව් නරක දෙයක් නෙවෙයි ඒ සාමාන්‍ය කෙනා නේද ඒක ලොතෝ ඒ කෑගේ කොට බලය වෙන වෙන ඔව් ඒ නිසා මේකේ තීරණාත්මක හැරවුම එන්නේ බලය අත්පත් කරගෙන නම් බලය අත්පත් කර ගැනීමදී අපි බලන්න ඕනකම තිබෙනවා අපි මනෝරාජික ලෝකයක ජීවත් වෙන්නේ අපි ඔළුවේ හදාගන්න උටෝපියාව අපි විසින්ම නිර්මාණය කරගන්න ඕනේ. ආදම් බලය ගන්න පුළුවන් වගේ අපිම හදාගන්න මනෝලෝකයක අපිම සිහින දකින්න බලය ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඉස්සරලම් බලන්න ඕන. දැන් මේ බලය ලබා ගැනීම යථාර්ථයක්ද මනෝ විකාරයක්ද? එමෙතන අපිම ජීවත් වෙන මනෝලෝකයක් ඇතුලේ නේද? අපි විසින්ම හදාගත්තු මනෝලෝකයක් ඇතුලේ අපිම සතුරු හදාගෙන අපිම මිත්‍රෝ හදාගමු අපිම නේද නිකන් ඇට්ලස් වගේ යෝධයෝ හදාගෙන බලය ගන්න පුළුවන් කියලා හදන මනෝ විකාර කතාවක්ද ලියා ගන්න ඕනේ මම හිතනවා වර්තමාන ජාතික ජන බලවේගයේ බලය ගන්නවා කියන්නේ මනෝරාජික අදහසක් නෙවෙයි ලංකාවේ මහ පොළොවේ යථාර්ථය බලයකට ඒක. දැන් දීර්ඝ කාලයක් මා පුද්ගලිකව ගත්තොත් මම හිතනවා උසස් පෙළ අවදී සිට අවුරුදු 33ක ආසන කාලයක් මේ දේශපාලන ස්පාර්කාසන කාලයක් වගේ මේ දේශපාලන ලංකාවේ විවිධ ආණ්ඩු පෙරළි විවිධ රටේ මැතිවිච්ච කැළඹිලි විවිධ අවස්ථා අපි ජීවිතෙන් අත්දකලා තියෙනවා. සමහර දේවල් අපි හැමදෙනාම ඉතිහාසයේ බල වුමාරුණු ආකාරයන් පිළිබඳව නේද අධ්‍යයනයෙන් අත්දකලා තිබෙනවා. හැබැයි අපි හිතනවා ලංකාවේ දේශපාලන මේ මතුවී තිබෙන්නේ විශේෂිතම තත්ත්වයක්. විශේෂිතම තත්ත්වයක්. කරුණු කීපයකින්. එක මෙතෙක් කාලයක් මේ බලය හුමාරුණු කණ්ඩායම් දෙක රටේ ජනතාවට දෙකක් විදියට පෙන්වනවා. නමුත් අද මොකද සිදුවී තිබෙන්නේ? මේ කණ්ඩායම් දෙක දෙකක් නෙවෙයි එකක් කියන බව ඕනෑමට වඩා වැඩියෙන් අත්දැකීම් වලින් ඔප්පු කරලා තිබෙනවා. 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති. දැන් 2023 දී එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපති නේද අනිත් කණ්ඩායම ආණ්ඩුව. ඉස්සර වේදිකාවට මේගොල්ලෝ පෙවුනේ එකිනෙකාට රීව අවි අමෝරාගත් නේද ගනුස් කඩුව එනු සටනට වගේ දෙපැත්ත නේද සටන් කරන ප්‍රතිවිරෝධී කඳවුර දෙකක් කරේ පෙවුවා. හැබැයි හැමදාමත් එක වේදිකාව විතරයි තිබුණේ වේදිකාවෙන් තිරීම් පිටුපස කවදාවත් ඒගොල්ලෝගේ සටනක් තිබුණේ නැහැ. හැබැයි වේදිකාවේ දක්වන රඟ දැක්වීම හේතු කොටගෙන සමාජෙ බෙදලා තිබුණා. ආ ඇත්තටම ගහ ගන්න ඕනේ. ඇත්තටම කවදාවත් ගහකට නෙමෙයි. හරිද? හැබැයි සමාජෙ දෙපළ වෙලා තිබුණා. සමාජෙ දෙපැත්තට කඩලා තිබුණා. හැබැයි දැන් ඕනෑමකට වඩා කරුණින් කරලා තිබෙනවා. මේ කඳවුරු දෙක දෙකක් නෙවෙයි එකක්. ඒක ලංකා දේශපාලනයේ මෙතෙක් සිදුවිච්ච විශේෂිතම ලක්ෂණය. විශේෂ අවස්ථාවක්. ඒ වගේම මෙතෙක් ඒගොල්ලන්ට හැමදාමත් තිබුණ කතාවක් කියන්නේ. හැබැයි අවසානයේදී මිනිස්සු ජීවිතවලින් දැනගත්ත මොකද්ද? ආසියාව ආශ්චර්ය සිංගප්පූරු මැලේසියා නේද මේ සියලු කතා ඇස් ඉදිරි පිට අලියමුළු කෙල පිටක් වගේ නේද වීරිලා අන්තිමන පොදු රට බංකොලොත් රාජ්‍යපරපත් එනිසා අද මම කියනවා ඒගොල්ලන්ට ජනතාව ගාවට ඇවිල්ලා කියන කතාවක් නෑ මොකද කියන්නේ සිංගප්පූරුව කරනවා මැලේසියා කියන්නේ එනිසා දේශපාලන කඳුරු දෙක ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒගොල්ලන්ට කියන්න කතාවක් නේද? ඒක ලංකා දේශපාලන විශේෂය. එනිසා අලුත් සුබ පණිවිඩය අපේක්ෂාව බලාපොරොත්තුව ඒ කඳවුරු දෙකට සමාජ වෙත ගෙන යන්න බෑ. ඒක ලංකාවේ මේ තෙක් මතුවලා තියෙන විශේෂ දේශපාලනය. තුන් අපි දිහා සමාජ බැලුවේ කොහොමද? ඒ කාලේ දේශපාලන පෙත තියෙන්නේ ආණ්ඩුව UNP නම් විපක්ෂ ශ්‍රී ලංකා. ආණ්ඩුව ශ්‍රී ලංකා නම් විපක්ෂ UNP. ගලේ කෙටුවා වගේ ලියාගෙන ඉවරයි. අපි දිහා බලනවා ආණ්ඩුව UNP විපක්ෂ ශ්‍රී ලංකා. මේගොල්ලොත් කීප දෙනෙක් ගියොත් හොඳයි මුන් සුවර් නෑ. එහෙනම් අපි ටිකක් කරයි. මොකද වොච්චර් ගිපා පොඩි. කියන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට දීලා තිබුණේ මොකද්ද? මුරකරුවාගේ භූමිකාව. අපිට දීලා තිබුණේ අපි ප්ලේස් කරලා තිබුණ විදිය. අපි ස්ථානගත කරලා තිබුණ විදිය මොකද්ද? නේද? ඒගොල්ලෝ ආණ්ඩුව හදනවා අපි ඔඩිට් වැඩි කරනවා. හැබැයි ලංකාවේ අද මොකද වෙලා තියෙන්නේ? මම හිතනවා ලංකාවේ පළමු වතාවට අද ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ NPP එකට ඔඩිටගේ භූමිකාව පවරන්නද? අපි ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ පාර්ලිමේන්තු රිමෝට් එක දෙන්න කියලා ඔබට මොකක්ද හිතෙන්නේ? එහෙනම් ඕගොල්ලෝ එක් කරගන්න අපි යන්න. එහෙම නේද? අද පොදු ජනතාව ඇතුළේ මානසිකත්වයකට තියෙනවා ජාතක ජන බලවේගයේ බලය පිහිටවිය යුතුයි කියන. ඒක ලංකාවේ මෙතෙක් සිදු වී තිබෙන විශේෂිතම දේශපාලනය. ඒක මෙතෙක් තිබුණේ. ඊළඟ අපේ සමාජයේ තිබුණ මෙහෙම මතයක්. ඔය මොනවා වුණත් මේ ජනතාව රැවටෙනවා. තම අන්තිම වෙලාවේදී දැන් තිරෝන්නේ සෝදර ඔය මොනවා කිව්වත් අන්තිම වෙලාවේ ඡන්ද පෙට් දවසේ මොනවා කරයිද දන්නේ නැද්ද? එහෙම කතාව තිබුණා. ඒ නිසා සමාජගත පොඩි සැකයක් තිබෙනවා සහෝදරයා ඔය මොනවා කිව්වත් ජනතාවේ තරම් සුවර් කරන්න එපා නැද්ද? හැබැයි මම කියන්නේ ඒ එදා ජනතාව අද වෙනස් වෙච්ච ජනතාවක්. ඒ මොකක්ද? මෑත ලෝක ඉතිහාසෙම ගත්තොත් මම හිතනවා ජනතාවගේ ස්වයං නැගිටීමක් කරා පාලකෙක් පළවැය හැරපු ජනතාව මට තියෙනවා. මෑත ලෝක ඉතිහාසය කොතනකවත් නෑ. කොතනකවත් නෑ. සදාම් පළවැය හැරියා, ගඩාෆි පළවැය හැරියා, මුබාරක් පළවැය හැරියා නේද? ඒවා සිද්ධ වුණා තමයි. හැබැයි ඒ ඔක්කොම සිද්ධ වුණේ යම් ව්‍යාපෘතික කොටස් හැටියට. හැබැයි මෑත ලෝක ඉතිහාසයේ ජනතාවගේ ස්වයං නැගිටීමක ප්‍රතිඵලයක් හැටියට තමන් විසින්ම බලයට ගෙනා පාලකයා අවුරුදු දෙකක් යන්න මත්තෙන් පළවැහැරුණා. අන්න එහෙම ජනතාව. ඉස්සර ඇමතිවරයාට മന്ത്രിවරයාට ජනතාව බයයි. බයයි. අද ඇමතිවරයා ජනතාවට බයයි. හරි පැහැදිලිද? මේ තත්ත්වය ඇතිලා තියෙන ලංකාවේ. ඒක ලංකාවේ මෑත ඉතිහාසෙ සිද්ධ වෙලා තිබෙන ජනතාවගේ විශේෂම පරිවර්තනය. එනිසා සමාජ පරිවර්තනයන් සිද්ධ වෙන්නේ අපි හදාගන්න පෙතකම නෙවෙයි. වෙනස් වීමක් සඳහා අවශ්‍ය වෙන අවස්ථාව මෝරනවා. අපි ඒ පිළිබඳ විශ්වාස කරන ව්‍යාපාරය. වෙනස් කිරීම සඳහා අවස්ථාවක් මෝරනවා. අපේ කාර්යය මොකද්ද? ඒ අවස්ථාව වෙනකන් අල්ලගෙන ඉන්නේ. ඒ අවස්ථාව වෙනකන් ධෛර්ය සම්පන්නයි. ඒ අවස්ථාව වෙනකන් විශ්වාසවන්තව ඉන්නේ. ඒක තමයි අපේ කාර්යය කරන්නේ. එහෙම නැතුව අපි 90 දේශපාලන පටන් ගන්න ඕන 90 අපි ආණ්ඩුව හදන්නේ. 95 දේශපාලන පටන්ගෙන 2000 ආණ්ඩුව හදන්න. 2000 දේශපාලන පටන්ගෙන 2010 ආණ්ඩුව හිමි වෙන්නේ නැහැ. එයි අපේ කැමැත්තම අපේ වුමනාවම යථාර්ථයට පරිවර්තන වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන සමාජ මෝරා යාමක් අවශ්‍යයි. අද ලංකාවේ අන්නේ සමාජ පරිවර්තනයකට අවශ්‍යයි. නව පාලන පිහිටවීමට අවශ්‍ය වෙන සාධකවල මෝරා යාමක් තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ අපි මේ බලය පිළිබඳ සාකච්ඡාව තිබෙන මනෝරාජික අදහසක් නෙවෙයි මහ පොළොවේ ඇත්ත තිබෙන යථාර්ථය. බලයකට හැකි. ඔකේ. බලයකට හැකි. හැබැයි බලය ගැනීමේදී ඒගොල්ලෝ අපිට වඩා ශක්තිමත් ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. ඒගොල්ලෝ අපිට වඩා උඩින් ඉන්නවා ධනෙ. ඒගොල්ලෝ අපිට වඩා උඩින් ඉන්නවා බලය. ඒගොල්ලෝ අපිට වඩා උඩින් ඉන්නවා මාධ්‍ය. හැබැයි එකක් අපි දන්නවා. ලංකා ඉතිහාසයේ මාස් මීඩියා කියන එක රූපවාහිනී පත්‍ර රේඩියෝ වගේ ප්‍රබල. මොකද 2019 මැතිවරණයේදී ලංකා ඉතිහාසය මම හිතන මාධ්‍ය විසින් කරලද ප්‍රබලතම බලපෑම සහිත මැතිවරණ තමයි 2019 ජනාධිපතිවරණ. ඒ ප්‍රබලතාවය කොච්චරද කියනවනම් මාධ්‍යත් මොකද කරන්නේ? තමන්ගේ ගෞරවය, තමන්ගේ වටිනාකම, තමන්ගේ විශ්වාසභාවය ඒ සියල්ල හොසි කරගෙන ඡන්ද කරපේ 2019. නමුත් තාමත් අපේ රටේ මාස් මීඩියා වලට බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා සමාජයට. ඒ මාධ්‍ය බලය තුන්කවදී සමාජ පරිවර්තනට අවශ්‍ය තත්ත්වය මෝරලා තියෙනවා තමයි. හැබැයි අපි බලව හුමාරු වෙන්න එපා. ඒගොල්ලෝ යතේ අපි යතේ. හුමාරු වුණා ඒගොල්ලෝ ගාව ධනෙ තියෙනවා. ඒගොල්ලෝ ගාව බලය තියෙනවා. ඒගොල්ලෝ ගාව මාධ්‍ය තිබෙනවා. ඒගොල්ලෝ ගාව පාතාලේ ඉන්නවා. ඒගොල්ලෝ ගාව ඡන්දේ ඉන්නවා. ඒගොල්ලෝ ගාව නීති විරෝධී ගිනියම් තියෙන. ඇත්ත කතාව මේක. ඒතර ඒගොල්ලෝ බලවත්. මේ පැත්ත. අපිට තියෙනවා. අපිට තියෙන එකම බලය මේකට එරෙහිව ජනතාව ඉතා හොඳින් සංවිධානය කිරීම තමයි අපිට සතු කරන බලය. වෙන මොකුත් නැහැ. අද අපි ඕගොල්ලෝ හම්බෙන්න ඕගොල්ලෝ විසන මේ එක්සත් ජනපදයට ඉන්නේ ටෙක්සාස් නගරේ. මේ ප්‍රදේශෙට ඉන්නේ අපි මොකටද? අපේ රටේ මේ විසිරලා ඉන්න බලවේගයන් තියෙනවා. ගොවි ජනතාව එකතු කරන්න. වැඩ කරන ජනතාව එකතු කරන්න. වෘත්තීයවේදී එකතු කරන්න. නීතිඥ කණ්ඩායම් වෛද්‍යවරු විදිහට එකතු කරන්න. ඒ වගේම අපි දන්නවා ලංකාවේ පහුගිය කාලේ බලවේග මාරු සඳහා විශාලතම මෙහෙයුමක් කරන්න පුළුවන් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට. මම හිතනවා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවත් වැඩිම මැදිහත්ුණු ඡන්ද ව්‍යාපාරය තමයි 2019. එහෙනම් අපි මේ අපිට එරෙහිව තියෙන බල කඳුරට එරෙහිව අපි හැප්පෙනවා. අපිට තියෙන එකම බලය ජනතාවගේ බලය නම්. ජනතාව විසිරලා ඉන්නේ කොතනද? ඔවුන්ගේ බලය ඒක රාශි කර මේකට මෙවන්න ඕන. අන්න එතෙන්ද මම හිතනවා මේ බලව මාරුවේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් වන ඔබට විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ජීවත් වෙන ඔබට විශාල කාර්යභාරයක් කළ හැකියි. මතය හදන්න, සමාජයට පණිවිඩ ගෙනියන්න, ඔබේ ඥාතියට කියන්න, ඔබේ කතා කරලා කියන්න, සමාජ මාධ්‍යවල ඔබ ලියන්න, ඒ වෙනුවෙන් පිණිහිටින්න ප්‍රබල බලපෑමක් කරන්න. එනිසාම මම හිතන්නේ ශ්‍රී ලාංකේය ජනපජාවට මතවාදී බලපෑම් කිරීම සඳහා ඔබට විශාල හැකියාවක් තිබෙනවා. එනිසා අර කඳුරට එරෙහිව ඔබට හැක්පෙන්න තියෙන එකම තැන ජනතා බලය නම් ඔබ ඒ සඳහා දායකත්වය සපයන්න. Ikatu ini, media itu ini kelapin dong. Ikatu mau pergi terbalik. Ilang kesakat caw, karena orang itu murni mau ngat. Ranil lesi pahas mini eknebe, ya chandeh din netiwe. Or Ranil karena hadalat ini citre, sempurna satu citre. Itu kuntet ada. Ranil karena kawat dawat tamang hadap ilak kaya, awasan karena samati cina aiki. Dedas sekali Muhammad itu orang di balik itu. දෙදාසකේ මහමැතිවරුන් බලයට අවිලා උටින්න වෙන්නේ මාස 22යි. බලය ගත්ත කෙනෙක්. ඉතින් මාර ප්ලෑන් තියනවා නම් මේ ජනතාව මේ වගේ නෙමෙයි. ජනතාව ඡන්දකින් දුන්නා 2000කේ පාර්ලිමේන්තු බලය. හැබැයි අර බලය තියාගන්න බැරුව අවුරුද්දෙන් ගෙදර යනවා. 2015 දී මෛත්‍රීත් එක්ක සම්දානකින් බලය එනවා. 2018 දී මෛත්‍රී අකමැතිට මම අයින් කරනවා. මෛත්‍රීට පදනමක් තිබුණ නැහෙනි. අනේ ඒ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනෙන් තමයි මෛත්‍රී එන්නේ. එතරම් ජනතා පදනම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ එක්සත් ජාතික පක්ෂේ නායකයා අගමැතිවරයා මෛත්‍රීව අයින් කරා. එයා එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට පත්වලා අවසානයේදී මොකද කරේ? එයා එක්සත් ජාතික පක්ෂයට අත්පත් කළ විශාලතම විනාශයක්පත් කරපු නායකයෙක්. එකක් තියෙනවා මොකද්ද? මෙයා තනි മന്ത്രി ජනාධිපතිතුමා ඕගොල්ලන්ට 3 දෙනෙක් ඉඳලා බැරුණා මින මෑන්නේ. ඔය ගොඩාක් කතා කරන රනිල් බාරගත්තා කියලා නෑ රනිල් බාරගත්තේ නෑ. රනිල්ව තෝරාගත්තා. උද රාජපක්ෂ කඳුරේ හිටුවා එයාට ප්‍රතිවිරෝධී කඳවුරකට බලය ගියොත් ඒ බලය විසින් බලය උත්පාදනය කරගන්න. හරි. එනිසා ඒගොල්ලෝ කල්පනා කරා අනාගතයේ පිළිබඳ බල සැලැස්මක් නැති. අවලංගු වෙච්ච දේශපාලන නායකයෙක් මේ වෙලාවේ තෝරා ගන්නවා කියලා. ඒක තමයි රණිවිල තෝරගන්න. අපිව තෝරගත්තා. අපිට තව අනාගතයේ දේශපාලන මේ සැලැස්මක් එක්ක වැඩ කරන්න. සජිත් තෝරගත්තා. ඌ අනාගත දේශපාලන සැලැස්මක්. රණිල් නිවි ගිය පහනක් වගේ. ඉතින් යාට පොල්තෙල් ටිකක් දාලා පත්තු කරලා තියෙනවා. ආයෙ නිවිනවා. ඒක මොහින්ද දන්නවා. ඒක ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා තෝරාගත්තු කෙනෙක්, බාරගත්තු කෙනා නෙමෙයි. එයාට ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ජනාධිපති ඡන්ද තියන්න. ඒ කියන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ මේ ඔක්තෝබර් වෙනකොට, මේ කාලේ වෙනකොට ලංකාවේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. හරිද? එයාට මේක එහෙම පස්සට දාන්න බෑ. එයා පස්සට දාන්න උත්සාහ කරොත් එයා නිල වශයෙන් ජනාධිපති ඡන්දේ තිබ්බොත් එයාට ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලය අවසන් වෙනකන් ඉන්න පුළුවන්. එයා කොයි වෙලාවෙ හරි ජනාධිපති ඡන්දේ තියන්නේ නැහැ කිව්වොත් ඒ කාලෙට කලින් යන්න වෙනවා. ගෝඨා දෙක මත තියලා. ඒ නිසා අපේ තියෙන අභියෝගය මේකයි. අපේ තියෙන අභියෝගය ලබන ඔක්තෝබර් වෙනකොට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක්. හැබැයි අපේ තියෙන අභියෝගය තමයි ඒ අලුත් ආණ්ඩුවේ අලුත් පාලනය ජාතික ජන බලවේගී පාලනයක් ආණ්ඩුව බවට පත් කරගෙන ඉන්න අපේ අපි. මොකද මේ හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැදෙනවා. එනිසා මම හිතනවා අපි සැලසුම් කීපයක් මේ මතුවී තිබෙන තත්ත්වෙ ආර්ථික වශයෙන් ගොඩ එන්නත් සමාජීය පරිවර්තන ගති කරන්නත් මේ කිලිටි දේශපාලන වෙනස් කිරීම සඳහා අපි සලස්මක වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා අපිට තාමත් සුබවාදී අපේක්ෂාවක් තියෙනවා. සත්ත්ව වමනාවක්. ඇත්ත වමනාවක් තියෙනවා. මේ රට වෙනස් කරන්න. එහිදී මම හිතනවා ඔබ එක්සත් ජනපදයේ ජීවත් වෙන ඔබ. දැනුම කියන එක අපි කැමතුණත් අකමැතුණත් දැනුම නිෂ්පාදනය ඉන්නේ බටහිර දෙයක්. දැන් ලෝකේ දැනුම වේගයෙන් වර්ධනය වෙමින් යන දිශාව තමයි බටහිර. අන්නේ දැනුම වේගයෙන් අපි අත්පත් කරගන්න සමත් උනේ නැත්නම් ඊළඟ දශකයේ ලෝකෙන් ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව බවට ලංකාවපත් වෙනවා. ලෝකයට අදාළ නොවන ශ්‍රමිකයෙක් අපි හදනවා. කවදත් අදාළ වෙන කෙනෙක් ඉන්නවනේ මොන තාක්ෂණව තුයන්න කෙනෙක් ඕන බබා බලාගන්න කෙනෙක් ඕන ගියතු ගන්න කෙනෙක් ඕන. අපුඩි හරි ඉන්නවා. හැංගීම් එක්ක වැඩ කරන ඉවන තාක්ෂණෙම කරන දේවල් නෙමෙයි. ඔන්න ඔය ශ්‍රම අවස්ථාව අපිට ඇති වෙවි. ලෝකයේ ඇති වෙන නව දැනුමත් එක්ක ඇති වෙන වර්ධනයක් අපිට අත්පත් කරගන්න බැහැ. එනිසා මම හිතනවා එක්සත් ජනපදයේ ඉන්න ඔබ එවැනි අත්දැකීම් සහිත දැනුම් සම්භාරය සහිත අලුත් දේවල් උකහාගෙන තියෙන අලුත් දැනුම හඹාගෙන යන අලුත් දැනුම අත්විඳින කණ්ඩායම. ඉතින් ඔබගේ දැනුම ඔබගේ සහය අපේ රට ගොඩ නැගීමට අවශ්‍යයි. මොකද අපි තුත් අපේම දෙයක් අපි දෙන්නේ නෑ. අපේම දේවල් දැනුම නෑ. දැනුම සමාජීය. දැනුම කියන්නේ මේ අරයාගේ දැනුම මෙයාගේ දැනුම අපේ දැනුම කියලා නෙවෙයි තමයි සමාජීය ප්‍රපංචයක්. සමාජ මුළු සමාජයම විසින් තමයි මේ දැනුම නිෂ්පාදනය කරලා තියෙන්නේ. වාස්ප එන්ජින් එක හොයාගත්ත කෙනාගේ සිට නේද? අද ඉතාමත් මේ බෝයින් එන්ජින් එක සකස් කිරීම දක්වා මුළු ශිෂ්ටාචාරයක් විසින් තමයි ඒ දැනුම නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙමනේ. නේද වාස්ප එන්ජින් එක හොයාගත්ත කෙනා විසින් ඒ දැනුම සමාජීය දෙයක්. ඒත් දැනුම කොතනකරි කොටු කරලා වහලා ඒක ඇමරිකාවේ දැනුම ඒක මෙහි අපේ දැනුම මේ පෙර දිග දැනුම මේ අපර දිග දැනුම එහෙම නැහැ. දැනුම සමාජීය දෙයක්. අපි රටක් හදන ලෝකයේ ඇති මෙතන නව දැනුම උකහා ගන්න පුළුවන් සමාජයක් අපි රටක් අපිට නිර්මාණය කරනවා. අන්න ඒකදී අපි හිතනවා ඒ දැනුම ඒ අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙන කණ්ඩායමක් ඔබ ඔබගේ දායකත්වය ඔබගේ මැදිහත් වීම අපිට අවශ්‍යයි රට ගොඩනගන්න. ඒ නිසා අපිට අරමුණු දෙකක් තියෙනවා. ඒක බලය ලබා ගැනීම දෙක මේ රට ගොඩනගීම. ඒක කොහොමද කරන්න නේද? ඒ නිසා මම ඔබට අවසන් වශයෙන් කියන්නේ ඔබ නැවත ස්තුතිවන්ත වෙන මේ කාලෙ මිඩක් කරලා අපිට සහභාගී වෙන්න පිළිබඳව ඔබට විශාල වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. අනේකා දැනුවත් කරනවා ඒකව සම්බන්ධ කරගන්න. හැබැයි මොකද්ද වෙන්නේ? ඉස්සරලම තමන් වෙන්නේ නැතු ඉන්නු. තමන් වෙන්න පටන් ගන්න අනේකාට වෙන්නේ නැතු ඉන්න කියලා කියන්න බෑ. තමන් අතර සැකස් සංකාවක් සහිතව තව කෙනෙකුට ආරාධනා කරන්න බෑ. සාමාන්‍ය කෙනා තමන් වෙන්නේ නැතු නේද? අනේකාට වෙන්නේ නැතු ඉන්න කියලා ආරාධනා කරන්න නම් ඉස්සලා තමන් වෙන්නේ නැතු ඉන්න. ඒ සබ රුජුව තීරණාත්මක පිටක ඉන්නේ. වෙන්නේ නැතු. හැබැයි කිව්වටම හරියන්නේ නැහැ. කී දිනක් කියලා තියෙනවද? කී කාලයක් අහලා තියෙනවද? ඒකයි. නේද? ඒ නිසා අපි අධ්‍යයනය කරන්න, අපි සමීප ඇසුරු කරන්න, අපි මොකද්ද මේ කරන්න හදන්නේ කියලා තේරුම් ගන්න. නේද? එතකොට මේ විශ්වාසය හැදෙන්නේ. ඕගොල්ලන්ට අපිට ඇති එක අපේක්ෂාව. හැමදාම තේ අපේක්ෂාව වලක් තිබුණා. අපේ රට යහපත් රටක් බවට පත් කරගන්න, අපේ ජනතාවට යහපත් ජීවිතයක් උරුම කරලා දීමේ අපේක්ෂාව තිබුණා. ඒ අපේක්ෂාව වෙනුවෙන් පාලනය කරනවා. හැබැයි අවසාන දිහා බලනකොට ජනතාවට තිබුණු අපේක්ෂාවයි පාලකයාගේ අපේක්ෂාවයි දෙක. ජනතාවට තිබුණා වංචාව නතර කිරීමේ අපේක්ෂාව, ජනතාවට තිබුණා රටේ ආර්ථික ගොඩනැගීමේ අවශ්‍යතාවය අපේක්ෂාව, ජනතාවට තිබුණා හොඳ රාජ්‍ය සේවයක් ඇති කිරීමේ අපේක්ෂාව. පාලකයාට තිබුණේ ධනෙ එක්රැස් කරගන්නද, තමගේ પરම්පරාවට බලය තහවුරු කරගැනීමේ අපේක්ෂාව. ඒ නිසා අපි අපේ රටේ ආණ්ඩුවක් හදන්න ඕන. ජනතාවගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව සමපාතව. මම කියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යනු ඔබගේ අපේක්ෂාවයි අපගේ අපේක්ෂාවයි එකට සමපාත වෙන ආණ්ඩුව. අන්නේ ආණ්ඩුව හදන්න අපි මැදිහත් වෙමු කියලා ආරාධනා කරමි. මම අතර වෙන බොහොම සතුටු වෙනවා.